සාන්ත කුසලන ඕක තමයි මේ ගායනා කරන ජාතක මොසාස්කේතු මලංකාවේ රාවේනික තාලේ කියන අපි ලංකාවේ දරුවෙක් කොහොමද මේ දරුවෙක් කොහොමද ලංකාවේ වැඩිහිටියගේ ජීවන රටාව මොකක්ද මෙහි වැඩිහිටියගේ ජීවන රටාව මොකක්ද ඇඳුම් අඳින්න ඉගැන්වෙත් අපිට සිවිලයිස් සමාජනේ කියන්නේ සම්වර සමාජයනේ නමුත් ඇඳුම් නැතුව ඉන්නත් අපිට වර්තමානයේ උගන්වන්නේ ඒගොල්ලෝම තමයි නිදහස කියලා කියන්නේ අපිට හිතන සියලු දේ කිරීම නෙවෙයිනේ නිදහස කියන්නේ අපි කළ යුතු දේ කිරීම අපිට අපේ භාෂාවත් අපි දන්නේ නැත්නම් අපිට ඇත්තටම අපි සිංහලද අපිට නැතිවලා තියෙන අපිවමනේ අපිට වෙන තැනක නැහැනේ සිංහල රටක් ඒ නිසා අපිට අපේ සියලු දේ දැනෙන්නේ අපේ රටේදී ඉතින් ඒක නැති කරගන්න ඕනේ නැහැ අපේ ආගම නිසා හෝ වෙනත් බාහිර සීළු වෙන කාරණාවක් නිසා ඒක නැති කරගන්න ඕනේ නැහැ කියන එක මම පෞද්ගලිකව හිතනවා ස්වර්ගයට යන්න පුළුවන් ලේසිම ක්‍රමය කොහොමද රූපන් මධ්‍යම මහේශ්වර රූපන් සවස විෂ්ණු රූපන් ඕම් ජයකටක තත්ත විකට මරණ තර බේරියන් කුජ සංගීත හරණං මම දේහනායක විදී බලං මම දේහනායක උදේ බලං ආදිවින බිඳ හරින ආදිවින බිඳ හරින ලෙස පවර මනුවෙසින් කුරුසිය මත වැඩඉන්න තෙද දේවාජ බාලනේ නිරයේ අප සතුරුගෙන් නිරයේ අප සතුරුගෙන් ජයගන්න සාන්ත කුරුසියේ අඩයාලමෙන් පිත්පුත් ස්පෘන්තු සාන්තුගෙත් නාමෙන් නාමෙන් ජේසු මං ඉන්නේ මේ කතෝලිකයන්ගේ රටේ. මේ කතෝලිකයන්ගේ රටේ අපේ ශ්‍රී ලාංකික කතෝලිකයන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වන ගමේ පල්ලියේ පියතුමා මුණ ගැහෙන විශ්වාලෝකයේ අද අපි ආවා. අපේ පියතුමාව මුළු ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ට විශාලෝකේ අප හඳුන්වා දෙන්නේ තරුණ කතෝලික පියතුමෙක් යුරෝපෙට ඇවිල්ලා බොහොම කෙටි කාලයක් තුළ මේ යුරෝපයේ ඉපදුණු අපේ ශ්‍රී ලාංකික දරුවන්ට විතරක් නෙමෙයි මෙහි ඉන්න වැඩිහිටියන්ටද අපේ රටේ තියෙන සිංහලකම කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ තියෙන සංස්කෘතිය තියෙන වැදගත්කම කියලා දෙනවා. විශේෂයෙන්ම අපේ රටේ කතෝලික ජනතාවට අපේ රටේ සංස්කෘතිය බද්ධ කරන්න උත්සාහ ගන්න පියතුමෙක් වශයෙන් සඳහන් කරමින් ආරම්භ කරනවා අන්තර්ජාලයේ මගේ නිවස වන විශ්වාලෝකය මගේ YouTube නාලිකාවේ කේශරසිංහෝ වැඩසටහනේ හතරවන කේශරසිංහයා වශයෙන් ශිරාම් පියතුමනි ඔබ වහන්සේව බොහොම ගෞරවයෙන් භක්තියෙන් යුතුව කේශරසිංහෝ මගේ වැඩසටහන පිළිගන්නවා ඔබ වහන්සේට අයිබෝවන්. අපි ලංකාවේ දකින පියතුමෙට වඩා මේ යුරෝපයේ පියතුමගේ බාහිර ස්වරූපය වෙනස් වෙලා යනවානේ. ඔව් ඇත්තටම ලංකාවේ අපි පියතුමන්ලා අඳින්නේ ලෝගුව කියන සුදු ලෝගුවත් කළු පටියත්. ඉතින් මෙහිදී අපේ ඇඳුම වෙනස් වෙනවා මේ පියතුමන්ලා අඳින විදිහට අපි අපේ ඇඳුම ඒ විදිහට වෙනස් කරගන්නවා. නමුත් ලෝගුව අඳින්න තහනමක් නැහැ. නමුත් මෙහි විදිහට අපි හැඩගැහෙන්න ඕන නිසා අපි ඒ විදිහට මේ ඇඳුම අඳින ඒ වගේම වැඩ කටයුතු වලදී යම් පහසුවක් අත්දකින්නවා මේ පරිසර තුළ වැඩ කරනකොට. අපි පියතුමනි ධර්මයේ මිනිසුම ධාර්මික කරනවා. අසත්පුරුෂයන්ව සත්පුරුෂයන් බවට පත් කරනවා. මිනිස්සෙක් තව මිනිස්සෙට ප්‍රේම කරන හැටි උගන්වනවා.
ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, නිවීම ගැන තමයි ආගමෙන් කතා කරන්නේ. හැබැයි කෙනෙක් ඉරිෂ්‍යා කරනවා නම්, වෛර කරනවා නම්, කෙනෙක් තව කෙනෙකු පරයල තමන් ජගතෙක් වෙන්න උත්සාහ ගන්නවා නම්, එදාටත් වඩා ආගමයි දෙයියොත් එක්කත් ඉඳලා හැංගිල සංවෘත වෙනවා නම්, විවෘත නැති පුද්ගලයෙක් වෙනවා නම්, ඇඟේ ලේරක් වෙනවා නම්, හැමෝටම වෛර කරනවා නම්, මම මේ ගන්නේ පොදුවේ ගත්තාම, මම දකින්න මිනිස්සු දැක්කහම මම මේ අහන්නේ. අපි බියතුමනේ, ඇත්තට මොකද්ද ක්‍රිස්තියානි ධර්ම කියලා කියන්නේ? පැහැදිලිවම ඔබ ප්‍රකාශ කරන විදිහට අපගේ ධර්මය ඔබ සඳහන් කළ හැසිරීම් රටාවක් තියෙන මිනිසුන් සඳහාමයි. ඒ කියන්නේ උන්වහන්සේ වරක දේශනා කරනවා, රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැහැ කියලා. නිසා ඔබ කතා කළ විදිහට ඒ බොහෝ අය එක්තරා විදිහක රෝගී තත්ත්වයක් ජීවිත තුළ අත්දකිනවා. ඉතින් ඒ අය සඳහාමයි, ඒ අය ගැලවීම සඳහාමයි ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මා විශ්වාස කරනවා අනිකුත් ධර්මයන්ගෙනුත් කෙරෙන්නේ කෙනෙකු යහපත් කිරීම. ඒ නිසා අපි කතෝලික ධර්මයේ තුළ ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලුම් කරු කියලා අපි කතා කරන්නේ. අපි පොඩ්ඩක් ලංකාව පැත්තට හැරුණොත්, වහන්සේ ගම්පලද කොහෙද? මම ලංකාවේ කළුත දිස්ත්‍රික්කයේ බේරුවල ග්‍රාමයේ. පවුල විස්තර අපි පියතුමනේ? මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කලා හතර දෙනෙක් මට ඉන්නේ. මම පවුලේ එකම පිරිමි දරුවා. අපි පියතුමනේ, අධ්‍යාපනික පසුබිම ගැන කතා කරොත් එහෙම? අධ්‍යාපන පසුබිම ගැන කතා කළොත්, මම 9 වසර වෙනකම් මගේ ගමේ පාසල බේරුවල සාන්ත මරියා කුමරි පාසලේ මම ඉගෙන ගත්තේ. ඉන් අනතුරුව ගුණා දේවසත්හලට ඇතුළු වෙනවා බොරැල්ලේ, සාන්ත ඇලෝෂියස් දේවසත්හලට. ඉන් අනතුරුව උසස් පෙළ හමාර කරලා කළුතර ඉන්ටර්මීඩියට් සෙමිනේරියේ වසරකුත්, ඉන් අනතුරුව ජාතික දේවසත්හලේ වසර 6කුත් දර්ශනවාදයත් දේවධර්මයත් ඉගෙනගෙන තමයි පූජකෙක් විදිහට අපි මේ සම්වලට වැඩකටයුතු කිරීමට අවතීර්ණ වෙන්නේ. ඇයි ඔබ වහන්සේට පූජකතුමෙක් වෙන්න ඉතින්? පූජකතුමෙක් වෙන්න හිතුනේ උඩා කාල සිට අපට අප පූජාවේ අපි දකිනවා පියතුමා අපේ භක්ති අභ්‍යාස තුළ, දී පූජාව තුළ. ඒක තමයි පළමු ආකර්ෂණය. ඉතින් එතනින් හාට ගොඩාක් පූජා සහායක දරුවන් කියනවා ගොඩාක් කාලේ කවුද කවදර වෙන්නේ කිව්වහම කියන්නේ ස්වාමි කෙනෙක් කියලා. ඒක තමයි අපේ පළමු ආකර්ෂණය. පූජකෙක් ලෙස මම සහ අනෙක් සීලුම් පීතුමල්ලා ඒ තීරණය ගන්නේ අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ ගැලවීමේ මාර්ගය මිනිසුන් පහදා දීමට ඒ මාර්ගයට යනවායි කියන කතාවට. සාමාන්‍ය අධ්‍යාපනයට වඩා සෙමිනරි අධ්‍යාපනයක් වෙනස් වෙලා යනවා. ඒ ගැන පොඩ්ඩක් කෙටින් අපි කතා කරොත් එහෙම. වෙනස් වෙනවා කියන්නේ විෂය කරුණු වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඒ දේවල් සාමාන්‍ය විදිහට යනවා. ඊට අමතරව අපිට දෙන අර පුහුණුව, ඒ අපි නේවාසිකව ඉන්න නිසා අපිට ලැබෙන පුහුණුව වෙනස්. අනිත් එළියේ ඉන්න දරුවන්ට ලැබෙන ඒ අත්දැකීමට වඩා, ඒ කියන්නේ අපේ කාලසටහනට අපි වැඩ කරනවා, අපි ක්‍රීඩා කරන්න ඕන, සමි සමාගම් වල ඉන්න ඕන, යාඥා කරන්න ඕන, පාඩම් කරන්න ඕන, මේ ඔක්කොම අපට කාලසටහනක් අනුව දෙන නිසා අපි යම් වෙනස් විදිහකට කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට දේවසත්තර ශිෂ්‍යෙක්ව පුරුදු පුහුණු කරනවා කියන එක කියන්න පුළුවන්. ඇයි ඔබ වහන්සේ ඉතාලියට පැමිණෙන්නේ? ඉතාලියට මම පැමිණුණේ ඇත්තටම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, මෙහි වැඩ කටයුතු කරන අය වෙනුවෙන්. ලංකාවේ රදුරුතුමන්ලා විවිධ පදවි වලින් මෙහෙට දැන් වසර ගණනාවක සිට පීතුමන්ලා වෙවනවා. ඒ අදහසට අනුවම අපගේ පදවි රදුරුතුමාගේ තේරීම අනුව තමයි මම ඉතාලියට එන්නේ. ඒ වගේම තවත් නගරවල ශ්‍රී ලාංකීය පීතුමන්ලා ඉන්නවා සේවය කරමින්. දැන් කොච්චර කාලයක් වෙනවද ඉතාලියට ඇවිල්ලා? එතකොට දැන් වසර දෙකක් වෙනවා. 2019 ජූලි මාසේ තමයි මම මෙහෙට ආවේ. ඔබ වහන්සේ ඉතාලියේ ජාතික කොහොමද දකින්නේ? ඉතාලි ජාතිකයෝ කියන්නේ බොහොම නිදහසේ ජීවත් වෙන, තමන්ගේ දර්ශනයන්ට අනුව කාටත් යටහත් නොවි තමන් කැමති මාවත යන පිරිසක් විදිහට මම දකිනවා. ඉතාලි සංස්කෘතියයි ශ්‍රී ලාංකික සංස්කෘතියයි මේ දෙක අතර තියෙන වෙනස ඔබ වහන්සේ කොහොමද දකින්නේ? ඉතාලි ජාතිකයෝ මට මුණ ගැහිච්ච අය ගොඩක් පියතුමන්ලා මේ සම්වල. ඒ වගේම දැන් වර්තමානයේ මම ඉන්න මේසමෙත් සහ මීට පෙර හිටපු මේසමෙත් ගිහි ජනතා ඉතාලි ජාතිකයන් මුණ ගැහෙනවා. ඉතින් ඒ අය සහ අපේ ලාංකිකයන් අතර යම් සංසන්දනය කිරීමක් කළොත් කොහොමද මේ අයව දකින්නේ කියලා මට කියන්න වෙන්නේ. ඉතින් එතකොට මට තේරෙන කාරණාව තමයි අපේ ජනතාව වගේ ඒ ජනතාව අපිට සමීප නැහැ. සහ ගොඩාක් ඒ අයගේ ජීවිත රටාවන්වල, පෞද්ගලික ජීවිත රටාවන්වල, ඒ වගේම දේවස්ථානයට සම්බන්ධ නැහැ. ඉතාම සුළු පිරිසක් තමයි දේවස්ථානවල සම්බන්ධ වෙලා වැඩ කරන්නේ ඉතාලි ජාතිකයෝ ගත්තොතින්.
ඉතින් ඒ තුල මම දකිනවා ඒගොල්ලෝ පෞද්ගලිකව ඒගොල්ලන්ගේ කාසටහන වල තමයි ජීවත් වෙන්නේ. ආගම කියන එක ගොඩාක් ඒගොල්ලන්ගේ ඈත් වෙලා තියෙනවා. අපේ අයටත් ඒ ආభాෂය යම් කිසි විදිහකින් ලැබිලා දෝ කියලා හිතෙනවා. මොකද අපෙත් 100ට 5ක 10ක අතර පිරිසක් තමයි මා විශ්වාස කරන විදිහට දේවස්ථාන වලට එන්නේ. ඒ වගේම බෞද්ධ ජනතාව සිංහල ජනතාව මා විශ්වාස කරනවා. ඒ වගේ සුළු පිරිසක් තමයි පන්සල් කරා පැමිණෙන්නේ. ඉතින් ඒ නිසා මේ රටවල් වල ඒ තියෙන ස්වභාවයන් ඉතාලි ජාතිකයන් දහම සමග ජීවත් වෙන විදිහ අපේ ජනතාවට වඩා ගොඩක් වෙනස්. නමුත් ඒකේ අපි ඒගොල්ලෝ දේවස්ථානයට ආවේ නැහැයි කියන එක අදහස් කරන ඒගොල්ලෝ නරකයි කියන එක නෙමෙයි මම කියන්න යන්නේ. නමුත් අපිට වඩා වෙනස් විදිහට ඒගොල්ලෝ ධර්මයේ තුල ජීවත් වෙන උත්සාහ කරනවා කියලා මම හිතනවා. මම අදහස් කරේ ඉතාලි සංස්කෘතියයි ශ්‍රී ලාංකික සංස්කෘතියයි අතර තියෙන වෙනස ඔබ වහන්සේ කොහොමද දකින්නේ මේ ඉතාලියට පැමිණියට පස්සේ? අපි කුඩා කාලේ ඉඳලා දැන් අපේ පවුලක් ගන්නකො පවුලේ ඉන්නවා අම්මයි තාත්තයි දරුවෝයි ආච්චිසියයි ඔක්කොම. මෙහි අපි දකින්නේ නැහනේ අම්මයි තාත්තයි ආච්චිසියයි ඔක්කොම එකට ජීවත් වෙනවා. සමහරවල් තරුණ දරුවෝ වෙනම ජීවත් වෙනවා. සමහර රටවල් වල ජීවත් වෙනවා. අපි ආවිල්ලා දෙන රැකියාවල සඳහාත් ඒගොල්ලන්ගේ ස්වභාවය ඒගොල්ලෝ වෙනම ජීවත් වෙනවා. ඒතර අර පවුල් වල තියෙන බැඳීම් විශේෂයෙන් බැඳීම් කියන ඒවා ඒ තියෙන ආදර සම්බන්ධතා දෙමව්පියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවල අපි වෙනස්කම් දකිනවා. මම කියන්නේ එහෙම නැති පවුල් මෙහෙ නැහැ කියන එක නෙවෙයි. එහෙම ඇති. නමුත් සංසන්දනාත්මකව අපේ රටවල තියෙන ඒ පවුල් වල තියෙන සම්බන්ධතාවය නැත්තම් රටේ අපි සාංගික විදිහට ජීවත් වෙන විදිහ ඒවල ලොකු වෙනස්කම් තියෙනවා. කතෝලික ආගම එකයි. රටවල් දෙකක් වශයෙන් ගත්තාම මිනිස්සු වෙනස්. එයි විවෘතභාවය දකින්න ඕන මේ විදිහට. ඒ කියන්නේ අපේ මිනිස්සු විවෘත නැහැ, ටිකක් ආවේගශීලී බාහිරව හැසිරෙන විදිය වෙනස් කියලා දැක්කට අපි බලන්න ඕන මේ රටේ ජීවත් වෙන මේ සංස්කෘතිය ඉන්න අය ජෙනුයින්ද කියලා. ඒ කියන්නේ ඇත්තටම අවංකව අපිත් එක්ක ඒ තියෙන සම්බන්ධතාවයල් තියෙනවාද කියලා. මොකද අපි සංසන්දනය කරුත් මේන්නේ මේට වඩා අපි පල්ලහැද මේට වඩා අපි ඉදිරියෙන් දින්නේ කියන කතාව. මම හිතනවා අපේ මිනිස්සුගේ සංවේදීතාවය තාම නැති වෙලා නැහැ. ශ්‍රී ලාංකික කම නැති කරගන්නේ සමහරලාට මේ භෞතික දේවල් ලබා ගන්න යාමේ. මොකද අපේ අයට මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට වෙලා නැහනේ. ඒ නිසා නේගොලු විදේශගත වෙලා තියෙන්නේ. නැත්තම් ලංකාවේ අපිට මේ හැමදේම තියෙනවා නම් කිසිම කෙනෙක් මේ වගේ රටවල් වලට ඇවිල්ලා මෙහෙ රැකියාවල් කරන්නේ නැහනේ නේ. ඉතින් මේ හැය කරන්නේ අපේ අයගෙන් ඒ වැඩ කටයුතු ලබා ගන්නවා. ඊට වේතනයක් ගෙවනවා. ඉතින් අපි දකිනවා මේ අය හරි හොඳයි. ඒ වගේම සමහර අයට ඒ අය උදව් කරපු අවස්ථා තියෙනවා. එයාට තියෙන ධනිය සමග එයාට ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් නමුත් අපි මොකක් උගස් තියෙනද ඒ දේවල් ලබාගෙන තියෙනවා. සමහරට අපේ ජීවිතය, අපේ සම්පූර්ණ කාලය, අපි සමහරට අපේම දෙමව්පියෝ කියනවා අපේ ළමයට සිංහල බෑෆාද මට කියපෑ ඉන්නවා. මම ඒකට ඍජුම කියලා තියෙනවා. ඒක නම් කියන්න එපා කවදාවත්. මෙහෙට අපි අනුගත වෙන්න ඕන. මෙහෙ භාෂාව අපි කතා කරන්න ඕන. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අපි අපේ ළමයට සිංහල බෑ කියලා කියන්න බෑනේ. එතකොට ඔබ අහලා තියෙනවද ඉතාලි ජාතිකයෙක් කියනවා අපේ ඇයට ඉතාලි බෑ සිංහල තමයි කතා කරන්න කියලා. ඒක ජීවිතේටවත් වෙන්නේ. ඒ කියන්නේ අපි තමයි ඒ සංස්කෘතිය හොඳයි කියලා දකින්නේ අපිට සමහරට ලැබෙන භෞතික දේවල් එක්ක. නමුත් අපිට නැති වෙච්ච දේවල් මෙහෙට ආපු නිසා සමහරට අපි දන්නේත් නෑ අපිට උනා නැති වෙලා තියෙන්නේ කියලා. කවදාද සිංහලයි කියලා කියන අපිට අපේ භාෂාවත් අපි දන්නේ නැත්නම් අපිට ඇත්තටම අපි සිංහලද අපිට නැති වෙලා තියෙන අපිවමනේ. ආගම මිනිසුන්ව විවෘත කරන අපි විවෘත නැති ගතිය අපි හිර වෙච්ච ගතියක් තියෙනවා. අපි මිනිස්සුන්ගේ තද ගතියක් තියෙනවා. ඇයි ඒ? මෙහෙමනේ අපේ අර තියෙනවනේ අපේ ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ලැජ්ජ බය කියන එක තියෙනවා. සමහරවිට අපි වචනයට ගොම දැන් ලැජ්ජ බය නැති අය ඉන්නේ ලංකාවේ කියලා කිව්වට අපේ ඇයට තාම එක තියෙනවා. අපි ගොඩක් වෙලා කල්පනා කරනවා බාහිර මිනිස්සු අපි ගැන මොනවද හිතන්නේ. අපි අතින් වරදක් වුණොතින් අපි හිතන අරයා මොනවද හිතන්නේ මෙයා මොනවද හිතන්නේ. ඒ අනුව අපි සමහරවිට වරදට වැටෙන්න තියෙන ඉඩ නැති කරගන්නවා. වලක්ව ගන්නවා අපිම. එහෙම කරන්න හොඳ නැහැ. ඔය මේ සමාජයේ අපිට ඒ දෙයටම කියන්න පුළුවන්. ඕක වැරදි නෑ. වහට ඒ විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි අය ඒක නිදහස කියලා වචනෙන් පාවිච්චි කරනවා. ඒත් ඇත්තට මේක නිදහස. නිදහස කියලා කියන්නේ අපිට හිතන සියලු දේ කිරීම නෙවෙයිනේ. නිදහස කියන්නේ අපි කළ යුතු දේ කිරීම. නොකළ දේ වැළකී සිටීම. ඉතින් ඒ වගේ බලනකොට මෙහි අය පරිවෘතයි, නිදහස්, නිවහල් කියලා අපිට හිතන්න බෑ. උදාහරණයක් විදිහට
විවාහයට ඇතුළත් වෙනකොට බලන්න ඒගොල්ලෝ කොයිතරම් වේගයෙන් ඒකට ඇතුළු වෙනවද, නමුත් කොයිතරම් ඉක්මනට ඒගොල්ලෝ ඒව කඩාගෙන බිඳගෙන යනවද කියලා. පළවෙනි විවාහවල දෙන්නද අවසානින් ඉන්නේ කියලා හොයලා බැලුවොතින් ගොඩාක් තැන්වල එහෙම නෙමෙයි. ඒ තරම ලොකු වෙනසක් ඒක. නමුත් අපි දකින විදිහට ඒගොල්ලන්ට නිදහස්. ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඇඳුම් අඳින්න ඉගැන්නුවෙත් අපිට සිවිලයිස් සමාජනේ, කියන්නේ සම්වර සමාජයනේ. නමුත් ඇඳුම් නැතුව ඉන්නත් අපිට වර්තමානයේ උගන්වන්නේ ඒගොල්ලොම තමයි. ඉතින් එතකොට ඒගොල්ලෝ දකින දේද නිදහස, ඒගොල්ලෝ කරන දේද අපි කරන්න ඕනේ කියලා ඇටලුවක් එනවනේ. බයිබලයේ එක පොතයිද බයිබලයේ කියලා එන්නේ? බයිබල් තව පොත් තියෙනවද? නැහැ, බයිබලයේ බයිබලයේ පොත 72ක් අඩංගු වෙයි. කොච්චර තියෙනවද? පොත් 73. බයිබලයේ පොත් 73ක්. ඔය පොත් 73 මොකද තියෙනවද? ඔක තියෙනවා. ඒක දැන් නව ගිවිසුමේ පරණ ගිවිසුමේ ඔක්කොම තියෙනවා. නව ගිවිසුමේ පරණ ගිවිසුමේ අතර තියෙන වෙනස මොන වගේද තියෙන්නේ උඩ? වෙනස් වෙන්නේ ජේසුස් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ නව ගිවිසුම පැමිණීමට ඉස්සෙල්ලා පුරාණ ගිවිසුම. ඔව්. ඒතර ඒක තියෙන ප්‍රධාන විශේෂ වෙනස්කම් මොනවාද? පුරාණ ගිවිසුම තුල තියෙන්නේ අරක වගේ පොදු, ඒ කියන්නේ ටෝරා කියන පළවෙනි පොත් පහ. ඒ කියන්නේ උත්පත්ති කතාව, නික්ම යාම, ලෙවි ව්‍යවස්ථාව, ගණන් කතාව, ද්විතී නීති සංග්‍රහය. මේ පොත තමයි ටෝරා කියලා කියන්නේ. ඒක තමයි යුදා ජාතිකට අදටත් ඒක විශ්වාස කරනවා. ආගම එක තැනකට මිනිස්සෙක්ව දෘෂ්ටිගත කරනවා. එහෙම කළ යුතුයි. නමුත් ඉතින් මිනිස්සු ඒක අදහන විදියට අනුව තමයි ඉතින් ඒකට සම්බන්ධ වෙන්නේ. ස්වර්ගයට යන්න පුළුවන් ලේසිම ක්‍රමය කොහොමද? ස්වර්ගයට යන ලේසිම ක්‍රමය තමයි ඉතින් අපි අධ්‍යාත්මික වීම වැරද නැති කරගෙන යහපත පෙරට ගැනීම. මොකද යහපත් කෙනාට තමයි ස්වර්ග හිමි කියලයි අපි විශ්වාස කරන්නේ. නැත්නම් ගැලුම් කරුවෙක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. උන්වහන්සේම කියන මම ආවේ සියලු දෙනාම නැවත පියනන් වහන්සේට බාර දෙන එක්කෙනෙක්වත් නැතිවන්නට නැර නැවත උන්වහන්සේ වෙත රැගෙන යන්න කියලා. සාමාන්‍ය මනුස්සයෙක් වැරද්දක් කරොත් ඒකට සමාවක් දෙවියන් වහන්සේගෙන් ලැබෙනවද? සමාව පැහැදිලිවම ලැබෙනවා අපේ මනස්ථාපනය තුළ. ඒකට අපේ දහම තුල නම් පපුචාරණ කියලා සක්‍රමේන්තුවක් තියෙනවා. ඒ සක්‍රමේන්තුව තුළ කෙරෙන්නේ අපේ වරද පිළිගෙන මනස්ථාපනය වෙලා ඒක උන්වහන්සේ තුළ පිළිගැනීම. මොකද උන්වහන්සේ මනස්ථාපනය වෙන ඕනම කෙනෙකුට සමාව දෙන්න පුළුවන් කරුණාවන්ත දෙවියන් වහන්සේ කෙනෙක් කියලා අපි අදහන. එතකොට වැරද්දකට දඩුවමක් නැද්ද එතකොට? දෙවියන් වහන්සේ තුළ මනස්ථාපනය වෙන කෙනාට එහෙම දඩුවමක් ඇත්තටම නැහැ. මනස්ථාපනය වෙන කෙනාට. ඒ කියන්නේ ඇත්තටම කනගාටු වෙන කෙනාට. ඒ කියන්නේ ඕනම වැරද්දක් කළා පාපොච්චාරණය කරොත් නිදහසක් තියෙනවා. ඒක තමයි අපේ ඉගැන්වීම. ඕන වරදක් කළ කෙනෙක් ඒක අපිට පාපොච්චාරණය පාවිච්චි කරන්න බෑ. අපේ වැරදක් කරන පාපොච්චාරණ වරදක් කරන පාපොච්චාරණ එහෙම නෙමෙයි. සාන්තුවරයක් වෙන්නේ කොහොමද? ඇත්තටම අපි කියන්නේ සාන්තුරු ලෝකෙට බිහි වුණ නැහැ. සාන්තුරුවෙක් මේ ලෝකය තුළ තමයි එයාගේ ජීවිතය හරහා එයා සාන්තුරු භාවය කරා යන්නේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ සාක්ෂි දැරීම තුළ පාපයෙන් මිදිලා යහපත ප්‍රගුණ කරගත්තු කෙනා සාන්තුරෙක් විදිහට හඳුනා ගන්නවා. කොහොමද ඒ තැනට යන්නේ මිනිස්සේ? සාමාන්‍ය මිනිස්සුට යන්න පුළුවන්. ඔව්, මේ ඔක්කොම සාමාන්‍ය මිනිස්සු තමයි සාන්තුරු භාවයට පත් කරලා තියෙන්නේ. ලෝකේ වැඩිම සාන්තුරු රණයක ඉතාලි රටෙන් බිහි වෙච්ච සාලෝකේ ලෝකේ හඳුන්වා දෙලා තියෙන සියලුම දෙනා ලෝකෙ තුල ජීවත් වෙන සමහර අය පෞකාරයන් දෙර ජීවිතේ යම් කාල පරිච්ඡේදයන් ගිලා පසුව වෙනස් වෙලා සාන්තුරු භාවයට ගියා. විශේෂයෙන්ම පෞල්තුමා ගැන කිව්වොතින් පළවෙනිම ක්‍රිස්තු විරෝධීෙක්. මේ රෝමයේ පුරා කිතුදහම ප්‍රචාරය කර පෞල්තුමා ක්‍රිස්තු විරෝධී, ක්‍රිස්තු වහන්සේව ආදාහපු අයට දඬුවම් දීපු නායකයෙක්. සාන්තුරු කියලා කියන්නේ හාස්කම් කරන්න පුළුවන් කෙනෙක්. කතෝලික දහම තුල සාන්තුරු භාවය කියලා කියන්නේ ඌට දෙවන් වහන්සේගේ යම් බලයක් ලැබෙනවා ඇත්තටම. ඔව්, මම එහෙම අදහසක් මම මේම කතා කරේ මට ක්‍රිස්තියානි ආගම ගැන පොඩි අවබෝධයක් ගන්න. ඔබ වහන්සේ මමයි දෙන්නම ඉන්නේ මේ ඉතාලි ෆිරෙන්සි නගරයේ. මේ ෆිරෙන්සි නගරයේ මේ පල්ලි ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරුත් එහෙම. ඔව්, මේ පල්ලිය 1800 ගණන් වල හදලා තියෙන්නේ. නමුත් මේ දේවස්ථානයේ අපි බොහෝ මෑතක දිව පූජාවන් පවත්වන්න ආරම්භ කළේ. කලින් කලට අපි ලැබිච්ච දේවස්ථාන වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒකට වසර 30ක පමණ කාලයක් අපි හිටියට අපිට කියලා දේවස්ථානයක් මෙහි වෙන් වෙලා නැහැ. අපිට ඒ කාලවල අනුව දින දේවස්ථානය කියලා අපි පූජාව තියෙනවා. ඒ නිසා අපි සංඝය කැප කරලා තියෙන්නේ දේවස්ථානයකට නෙමෙයි. ලංකාවේ නම් අපේ දේවස්ථාන සාන්තුරයට කැප කරලා අපි මංගල්‍යයේ කියලා ගන්න ඒ සාන්තුරයාගේ මංගල්‍යය. ඉතින් මෙහි අපි කරන්නේ දේවමාතන් වහන්සේගේ
මේ මාසෙ තියෙන මේ මංගල්‍යය. මම අහන්න තියෙන දේ ඔබ වහන්සේ හැමතිස්සෙම කියනවා සිංහලකම අපේ රටේ සංස්කෘතිය ගැන විශේෂයෙන් කතා කරනවා. හැබැයි කතෝලික ජනතාව කතෝලික වුණ ගමන්ම වෙන දේ තමයි පටහිරෙන් එනකොට නැත්තම් වෙනත් රටකින් ආවට පස්සේ ඒ රටේ තියෙන තාලනාද එතකොට වැඳුම් පිළිවෙත් පත් පිළිවෙත් මේව වෙනස් වෙලා යනවා. ගීතිකාව පවා පටහිර පාන්නේ තමයි තියෙන්නේ. ඒ වහන්සේ නිරන්තරයෙන්ම හැමතිස්සෙම සිංහලකම සහ අපේ ජාතිකත්වය ගැන වැඩිපුර කතා කරනවා. මේ මේ දහමකට විතරක් නෙමෙයි ඕනම දෙයකට අපිට අපේ භාෂාවෙන් දෙයක් කළොත් නේ වැඩිපුර දැනෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අපේ භාෂාවෙන් කළොත් තමයි අපිට ඒක වැඩිපුර දැනෙන්නේ. ඒක උදාහරණයක් විදිහට අපි මෙහි ඇවිල්ලා දීප පූජාවක් දෙන්න උත්සාහ කරන්නේ අපේ ජනතාවට අපේ භාෂාවෙන් දෙන්න ඕන නිසානේ. ඒ කියන්නේ කතෝලික වුණා කියලා බටහිර පන්නේට හැඩ ගැහෙන්න උමනාවක් නැහැ. ඇත්තටම අපි ලංකාවේ තියෙන ගීතිකා සහ ජනවන්දනාවට තියෙන බොහෝ දේවල් දැන් සිංහලෙන් හැමදේම තියෙනවා. ඉතින් විදේශිකයි කියලා සිළු දේ බැහැර කරන්න අවශ්‍ය නැහැ ලස්සන නම්. ඒ කියන්නේ ඒකට අපිට යම් ප්‍රයෝජනයක් එකෙන් තියෙනවා නම්. නමුත් අපි කොහොම වෙලාවකවත් අපේ දේ උගස් කරන්න අරගයි අපේ රටේ දේ අපේ භාෂාව ඒ සිළු දේ අපේ අපිට වෙන තැනක නැහැනේ සිංහල රටක්. අපිට වෙන රටක අපිව පිළිගන්නේ නැහැනේ අපි ශ්‍රී ලාංකිකයෝ වුණාට. ඒ නිසා අපිට අපේ සිළු දේ දැනෙන්නේ අපේ රටේ දේ. ඉතින් ඒක නැති කරගන්න ඕනේ නැහැ අපේ ආගම නිසා හෝ වෙනත් බාහිර සීළු වෙන කාරණාවක් නිසා ඒක නැති කරගන්න ඕනේ නැහැ කියන එක මම පෞද්ගලිකව හිතනවා. ඒක නිසා ඒතර ගෝවාන්සේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් විවිධ ශ්‍රී ලාංකික සංස්කෘතික වැඩසටහන් නිර්මාණය කළා. ඔව් 2020 කොවිඩ් ව්‍යසනය මේ රට වහන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා අපිට කරගන්න හම්බුණා. ඉතින් ඒකෙන් ගොඩක් බලාපොරොත්තු වුණේ අපි කරපු අංගත් එක්ක අර මේ රටේ උපදෙච්ච දරුවෝ යම් කාලයක් ජීවත් වෙච්ච අයට අදහසක් නැහැනේ අපේ රට ගැන. ඉතින් ඇයට පෙන්වන්න අපේ සිංහල සංස්කෘතිය තුළ මේ කලා අංග තුළ යම් අදහසක් දෙන රසයක් දෙන්න තමයි උත්සාහ කළේ. ඉතින් ඒකට අපි ගොඩක් මහන්සි වෙන්න ඕන වුණා. සුළු පිරිසක් එක්ක දවසක වැඩසටහනක් අපි කොහොම හරි කරගත්තා. ඉතින් ඒක කරපු පළමු පියවර. ඉන් පස්සෙත් මේ වසරේත් අදහසක් තිබුණා මනමේ නාට්‍ය සම්පූර්ණයෙන් කරන්න. නමුත් ඒක අපිට කරගන්න හම්බුන්නේ නැහැ මේ තියෙන පරිසරයත් එක්ක. ඉතින් අර අපි කරපු සංස්කෘතික දිනය තුළ මම හිතනවා සැලකිය යුතු යමක් අපිට කරගන්නට හම්බුණා කියලා. ඉතින් ඒක කරන්න ප්‍රධානම හේතුව අපේ අර සිංහල රටේ අපිට ආවෙනක වෙච්ච දෙයක් දරුවන්ට සහ පෙන්නන්නත් වැඩිහිටියන්ට මතක් කරන්නත්. මොකද සමහර අය ටිකක් බොහොම අනුවනව කියනෝනේ අපිට අපේ දරුවන්ට සිංහල බෑ කියන එක. ඒක ටිකක් මම අකමැති වාක්‍යයක්. මොකද අපිට අපේ රටේ දරුවෙක්ට අපිට සිංහල දන්නේ නැහැ කියන අපි ලැජ්ජ වෙන්න ඕන. ඒක සතුටට කාරණාවක් නෙවෙයි. සමහරවිට අපි මේ වගේ දේවල් සතුට දනවන ආභරණ කරගන්න පුළුවන්. ඉතින් එහෙම නොකරන්න ඕනයි කියන එක මම නිරන්තරයෙන් කිව්වා සහ කියනවා. මොකද අපේ දරුවෝ මෙහි භාෂාව ඉගෙනගෙන ඉගෙන ගත්තට කිසිම වරදක් නැහැ. ඒක මේ ඉන්න එහෙම කරන්න එපා. නමුත් අපේ රට අපිට එක රටයිනේ තියෙන්නේ. ඒක භාෂාවයි තියෙන්නේ. ඒ භාෂාව අපි පළමු භාෂාව කරගන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් ඔබ වහන්සේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දෙන්න ඕන පණිවිඩය කුමක්ද? ඔව් පළමුවෙන්ම මට කියන්නට උනේ අපි සිදුනාම ශ්‍රී ලාංකිකයන් විදිහට ඒ ශ්‍රී ලාංකික කම තුළ ඒක රාශි වෙන්න ඕන. අද අපි දකිනවා ගොඩක් වෙලාවට පක්ෂ පාට ආගම් දේශපාලන පක්ෂ ඒ සියලු දේවල් එක්ක අපි වෙන් වෙලා ඉන්නවා පෙදිලා ඉන්නවා. ඉතින් දහමක් තුළ අපි සියලු ආගම් තියෙන රටක් විදිහට අපිට ඒක රාශි වෙන්නට අවස්ථාවන් බොහොමයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි ලාංකිකයන් විදිහට අත්දකින මේ ව්‍යසනයන් එක්ක වැටීම් එක්ක අපි සියලු බෙහෙද පසෙකලා එකම ශ්‍රී ලාංකික ජාතියක් විදිහට පෙරට එන්න ඕනයි කියලා මම විශ්වාස කරනවා. කාල වේලාවක් දැනතුම ගිහිල්ලා අපි පියතුමනේ. ඔබ වහන්සේ කේශරසිංහයෝ මගේ වැඩසටහන ගැන දැනෙන්නේ මොන වගේ අදහසක්ද? ඇත්තටම හොඳ වැඩසටහනක් කියලා මම විශ්වාස කරනවා. මොකද අපි මේ වගේ කතා කළොත් තමයි සිරු දිනාටම නැතුණත් කිහිප දිනෙට හරි යම් මතයක් ගොඩ නැගින්නේ. ඉතින් ඒ තුළ හැම කෙනෙක්ටම අදහසක් පහළ වෙන්න අපි ප්‍රාර්ථනා කරන්නට උනා ඔබේ මේ වැඩසටහන තුළ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ කේසර සිංහයා කියලා ඔබ හඳුන්වන ඒ ප්‍රෞඪ ලාංකික බව අපිට
ගන්නට බෑ නිකම්ම පිටියොත්. අපි පොඩ්ඩක් කල්පනා කරලා ඒ සඳහා වැඩ කරලා ඉදිරියට ගියොත් තමයි යම් දෙයක් අපේ ජීවිතේ අපේ ශ්‍රී ලංකාව විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට පනපෝන ඔබේ වැඩසටහනට මා සුබ පතනවා. අපි පියතුමනි කේශරසිංහයෝ මගේ වැඩසටහනට ඔබ වහන්සේට මම ආරාධනා කරාම එයා ආරාධනාවක් පිළිගන්න මගේ වැඩසටහන සහභාගී වුණාට ඔබ වහන්සේට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. කිත්තානේ කිනත්තේ ඉති කතානේ සක්විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ උපානේ පූපනේ ඇනි රසවැ ගම්මානේ ගිගුම්ද